ෆැෂන් කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. ඉතින් මේ කාලෙන් කාලෙට වෙනස් වෙන ෆැෂන් වලින් අපිට ගැලපෙන්නේ මොනවද? අපේ බොඩි ස්ට්‍රක්චර් එකට, අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන්නේ මොන වගේ ෆැෂන්ස්ද? ඉතින් මේවා අපි හැමෝටම තියෙන ප්‍රශ්න. Fashion of fashion අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටියොත් මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ TV එකේ වගේම ත්‍රිවිධ TV සුපර් ඇප් එක හරහා අපේ හැම වැඩසටහනක්ම ලයිව් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔගොල්ලන්ට තියෙන ස්මාර්ට්ෆෝන් එකක් නම් Play Store එකට ගිහිල්ලා, එහෙමත් නැත්නම් ඔයාලට තියෙන iPhone එකක් නම් App Store එකට ගිහිල්ලා අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම අතපසු වෙච්ච හැම වැඩසටහනක්ම www.trimdtv.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මහරගම අපිට ආයතනයේ ඕන. ඒ වගේම ෆැෂන් ඩිසයිනර් දිලින කොඩිපිලි. හයි දිලින. හයි. ඉතින් අද අපි කතා කරමු මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම ගැන. මේක මං හිතන්නේ මැක්සි ඩ්‍රෙස් එකක්. එතකොට මං කැමති ඔයාලගෙන් මේකේ ප්‍රින්ට් එක ගැන අහන්න. ඕක නෝමලි චතු යන්නේ නෝමල් අපි ලංකාවට ඔය ෆ්‍රොක් එක කරන්නේ ඕක ප්‍රින්ටඩ් බතික් එකක්. ඒ වුණාට දැන් ඉස්සරින්දාම ලංකාවේ පොඩක් කට්ටියට හොඳ වැලියබල් එකක් තියෙනවා බතික් එකේ හෑන්ඩ්මේඩ් බතික් එකට. ලංකාවේ ගොඩක් රත්නපුර මිරිස්ස ඒ වගේ සයිඩ්වල බතික් එක යනවා ගොඩක්. ඒ කියන්නේ හෑන්ඩ්මේඩ් කරන ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා ඒ වගේ බතික් ෆ්‍රොක් වලට. නෝමල් අපි ඔය ෆ්‍රොක් එක ගත්තොත් එහෙම ඔය ෆ්‍රොක් එකේ වෙන්නේ ඕක ප්‍රින්ටඩ්. ඒ කියන්නේ දැන් මේ ළඟකදී කියන්නේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ගොඩක් කට්ටිය නෝමල් හෑන්ඩ්මේඩ් බතික් වලින් ප්‍රින්ටඩ් වලට පුරුදු වෙලා තියෙනවා. ප්‍රින්ටඩ් බතික් එකට ඒ කියන්නේ සමහරක් වෙලාවට හෑන්ඩ්මේඩ් එකෙන් දෙන්න බැරි ඩිසයින් එක ප්‍රින්ටඩ් බතික් එකෙන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඒකට වෙනමම කස්ටමර් බේස් එකක් හැදිලා තියෙනවා ප්‍රින්ටඩ් බතික් සඳහා. ඉතින් ඒකටම කියලා තමයි අර ගොඩක් දැන් අර හෑන්ඩ්මේඩ් එකත් එක්කම ප්‍රින්ටඩ් බතික් එකත් ඕක නෝමල් ගත්තොත් ඔගේ ෆැබ්‍රික් එක ප්‍රින්ටඩ් බතික් විස්කෝස් එකක් ඒ ග්‍රේඩ් එකක්. එතකොට ඒකත් එක්ක තමයි නෝමල් ඔය වගේ ෆ්‍රොක්ස් මැක්සි ඩ්‍රෙස් ඉස්සරහට කන්ටිනියු වෙන්නේ. හොඳයි. දිනින මේක අද මම හදාගෙන ඩ්‍රෙස් එක රතු පාට. එතකොට මේ වගේ කලර් එකක් ගැලපෙන්නේ මොන වගේ ස්කින් ටෝන් එකක් තියෙන කෙනෙක්ද? සාමාන්‍යයෙන් මෙහෙමයි චතු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෙඩ් කලර් එකක් එක්ක අපි දැන් ඕක නෝමල් ෆුල් රෙඩ් නේ. එතකොට ඔයාගේ ස්කින් ටෝන් එකට ඕක මැච් වෙනවා. නෝමල් අපි ඕකත් එක්ක ඩිසයින් කරනකොට තව දැන් නෝමල් ඔය වගේ දේවල් එනකොට රෙඩ් එකත් එක්ක තව ටූ ටෝන් කලර් එකක් මික්ස් වෙනවා අනිවාර්යෙන්ම. එතකොට ඒකත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට එයාගේ කලර් රේන්ජ් එකත් එක්ක යන්න පුළුවන් ෆැබ්‍රික් එකට. මොකද ප්‍රින්ටඩ් බතික් එක ඕන රේන්ජ් එකකින් ගන්න පුළුවන් කලර්ස් රේන්ජ් එකකින්. හොඳයි. එතකොට දෙලින මේ වගේ ඩ්‍රෙස් එකක් අපිට මොන වගේ ඔකේෂන් එකකටද අඳින්න පුළුවන්? නෝමලි පාටි එකකට වගේ ගොඩක්ම සූට් වෙනවා. දැන් කොහොමත් ඉස්සරහට ගොඩක් අර බතික් කියන එක ගොඩක් රේන්ජ් එක වෙනස් වෙලා දැන් ඉස්සර තියනවට වඩා දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා ලංකාවේ බතික් කියන එක. ඉතින් සාමාන්‍යයෙන් තමන්ට හරියන විදිහට බැලන්ස් කරගෙන ඒක කරගන්න පුළුවන්. හොඳයි. දිනින එතකොට අප්ලිෆ්ට් එකට ආවොත් මේ වගේ තව කලර්ස් වලින් තව ඩිසයින්ස් වලින් අපිට ඩ්‍රෙස්ස් තෝරගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ අප්ලිෆ්ට් එකේ කට්ටිය සැදී පැහැදී ඉන්නවා. ඒ කියන්නේ අපි ගාව තියෙනවා දැන් ඔයගා රෙඩ් එකක් නේ චතු ඔය අරගෙන තියෙන්නේ. අපි ගාව තියෙනවා වෙනමම ප්‍රින්ටඩ් බතික් රේන්ජ් එකක්. ඒ කියන්නේ ප්‍රින්ටඩ් බතික් රේන්ජ් එක ඒගොල්ලන්ට ඕන එක සිලෙක්ට් කරලා කැමති ෆ්‍රොක් එක ඩිසයින් කරගන්නත් පුළුවන්. ඊට අමතරව අවේලබල් තියෙනවා ෂොප් එකේ. ඒගොල්ලන්ට කැමති විදියකට තියෙන ඩිසයින් එකකට කැමති නම් ඒ ඩිසයින් එක මිලදී ගන්නත් පුළුවන්. එහෙම තමයි ඕකේ බතික් එක කන්ටිනියු වෙන්නේ. හරි දිනේ. එතකොට මේ මැක්සි ඩ්‍රෙස් කියන එක හැම බොඩි ස්ට්‍රක්චර් එකටම ගැලපෙනවා කියලා හිතනවද? මෙහෙමයි. ඒක තියෙන්නේ thinking එකත් එක්ක. තමන් දැන් ගොඩක් හිතනකො ෂෝට් කෙනෙක් කියලා. එතකොට ගොඩක් එයාට මැක්සි එක යාගේ හිතන විදිහත් එක්ක එයාට හරියන්නේ නැහැ කියලා හිතනවා නේ. අපි ගොඩක් ඒ කියන්නේ මැක්සි ඒවා ගොඩක් වෙලාවට ඩිසයින් කරන් ටිකක් සාමාන්‍ය හයිට් එක වැඩි එහෙම. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ගේ හිතන පතන විදිහත් එක්ක විලාසිතා වෙනස් වෙනවා. හොඳයි දිලින. එතකොට දැන් අපි අප්ලිෆ්ට් එකට ආවොත් මේ ප්‍රින්ටඩ් ප්‍රින්ටඩ් මැක්සි ඩ්‍රෙස්ස් ඇරෙන්න තව මොන වගේ ඩ්‍රෙස්ස්ද අපිට තෝරගන්න පුළුවන්? මෙහෙමයි මම ස්පෙෂල්ම කියන්න ඕනේ. දැන් ඕක අපි ඕකේ ෆැබ්‍රික් එක තියෙන්නේ විස්කෝස් ඒ ග්‍රේඩ් ප්‍රින්ටඩ් නේ. ඕකේ ගොඩක්ම යනවා චතු ලිනන් එක. ලිනන් බතික් එක ලිනන් බතික්
නෝමල් හැන් මේඩුත් එනවා පින්ට් එකත් එනවා. එතකොට ඒ රේන්ජක අතර ඒ රේන්ජකගේ තෝරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට අප්ලිෆ් එකට අවුත් ඒ රේන්ජකට ෆැබ්‍රික් ඩිසයින්ස් තියෙනවා. හොඳයි. එතක සාමනාද විශේෂ දේවල් රාජම ඩෙස්සක් ගැන කතා කරන්න තියෙන දෙන්න. සාමාන්‍යෙන් චතු ඕකේ අපිට ඩිසයින් එකත් එක්ක ගත්තොත් ඩිසයින් එක පැත්තෙන් කතා කරනවා නම් සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ අපි අවේලබල් අපි වෙනස් වෙන්නේ අපි ගාව ෆැබ්‍රික් රේන්ජ් එකක් වෙනම තියෙනවනේ. කියන්නේ අපේ ෂෝරූම්ස් වල එතකොට ඔය ඩිසයින් එක ගත්තොත් දැන් ඔය ෆැබ්‍රික් එකෙන්ම අපිට පුළුවන් වෙන ටෝන් එකකට වෙන ටෝන් එකක් කරලා දෙන්න කස්ටමර්ට. ඒකත් එක්ක තමයි ඔය ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව ලොකු දෙයක් එක ඩිසයින් එකක් ගැන කතා කරන්න නැහැ. අපිට පුළුවන් එක වෙනස් කරලා දෙන්න කස්ටමර්ට එයාට එයාගේ හිතේ තියෙන විදිහට. ඉතින් දෙලින මොනවාගේ ප්‍රයිස් රේන්ජ් එකක්ද තියෙන අප්ලිස්ට් එකේ අපිට ඇඳුම් තෝරගන්නව නම්? ඔව් මෙහෙමයි චතු. සාමාන්‍යයෙන් අපි හෑන්ඩ් මේඩ් බටික් එකක් 4500 ඉඳන් වගේ උඩට යනවා. ප්‍රින්ටඩ් එකක් ඊට වඩා අඩුවට ගන්න පුළුවන් 3500ක් 3000ක් අතර රේන්ජ් එකෙන් උඩට ප්‍රින්ටඩ් බටික් එකක් ගන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ ප්‍රින්ටඩ් බටික් එක ඒ කියන්නේ නෝමල් ප්‍රින්ටකට වඩා හෑන්ඩ්මේඩ් බටික් එකකට ලොකු එෆෙක්ට් එකක් දානවා. ඒගොල්ලෝ බටික් එකක් කරන්න ඩිසයින් එකක් කරන්න ඒකින්ද ඒකේ තියෙන වැලියබල් එක වැඩි. ඒක හින්දා තමයි මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක යන්නේ. මාජින් එක විදිහට ගත්තොත් මම අර කිව්ව ප්‍රයිසස් තමයි යන්නේ බටික් වල. ඉතින් ඒ විදිහට තමයි බටික් ටික තියෙන්නේ. දිනේ නේද දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ වගේ ඇඳුමක් මහත කෙනෙක්ට අඳින්න පුළුවන්ද කියලා. මොකද ගොඩක් මහත කෙනෙක් හිතන්න පුළුවන් මේක මට ගැලපෙන්නේ නැද්ද ඒ වගේ ප්‍රශ්න. දිලින මොකද්ද හිතන්නේ ෆැෂන් ඩිසයින් කෙනෙක් විදියට? ඒ කියන්නේ මෙහෙමයි චතු. අපි ඒකට ඒ කියන්නේ අපේ අප්ලිෆ්ට් එක වෙනස් වෙන්නේ එතනදී. අපි ඒකට ගෙනල්ලා තියෙන්නේ දැන් ඔයා ඇඳන් ඉන්න ෆ්‍රොක් එක ටිකක් chubby කෙනෙක් ආවොත් සාමාන්‍යයෙන් අපි normal හිතමු 5XL කියලා. 5XL කෙනෙක් ආවොත් සමහර කාලයට එයාට ওই ෆ්‍රොක් එක මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි ලෑස්තිලා ඉන්න ඕනම වෙලාවක එයාට හරි එයාගේ ඔළුවේ මොකක් හරි මයින්ඩ් එකේ තියෙනවා නම් දෙයක් ඩිසයින් එකක් ඒක දාන්න නැත්තම් අපි එයාට ඔතන ඩිසයින් එකක් හදලා දෙනවා. ওই ෆැබ්‍රික් එකකින් ওই විදිහට වෙනස් වෙන්නේ නැතුව පොඩි දේවල් ටිකක් වෙනස් කරලා එයාට එයාගේ විදිහට එයාට අලුත් ඩිසයින් එකක් කරලා දෙන්න පුළුවන්. හොඳයි. අපිට ලෑස් වෙන්නේ බ්‍රේක් එකට යන්න. ඉතින් මේ බ්‍රේක් එකෙන් පස්සේ මේ වගේ ලස්සන ඩිසයින් එකක් එක්ක ආයෙත් හම්බ වෙමු. පස්සේ අපි දැන් ආයෙත් එකතු වෙලා ඉන්නේ ෆැෂන් ඔෆ් ෆැෂන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් මම දැන් ඇඳගෙන ඉන්නේ වෙනස්ම විදිහේ ඩිසයින් එකක්. ඉතින් අපි දෙලිනත් එක්ක කතා කරමු මේ ලස්සන ෆ්‍රොක් එක ගැන. මේ වගේ ෂෝට් ඩ්‍රෙස් එකක් කොයි වගේ කෙනෙක්ටද ගැලපෙන්නේ? මම අහන්නේ බොඩි ස්ට්‍රක්චර් එක ගැන. මෙහෙමයි චතු. සාමාන්‍යයෙන් අපි ඔය වගේ ෆ්‍රොක් එකක් කරනකොට ගොඩක් චබි කෙනෙක්ට ඔය වගේ ෆ්‍රොක් එකක් ගොඩක්ම මැච් වෙන්නේ නැහැ. ඒකින්ද අපි පොඩ්ඩක් බලනවා ෆ්‍රොක් එකක රේන්ජ් එකත් එක්ක ඩිසයින් රේන්ජ් එකත් එක්ක යනකොට ඔය වගේ ෆ්‍රොක් එකක් කරනකොට එකිනාගේ හැඩරුව කොහොමද කියලා. හැඩරුව කොහොමද කියලා. ඒත් මට හිතෙනවා දීලින මේකේ කලර් එකත් එක්ක මහත කෙනෙක්ට උනත් සාමාන්‍ය චබි කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැති වෙයි කියලා මේ ඩ්‍රෙස් එක. ඔව් මෙහෙමයි චතු. ඕකේ ඒ කියන්නේ ඔය ඩ්‍රෙස් එක මහත කෙනෙක්ට හරි යනවා. ඩිසයින් එක අපි ඕකත් එක්ක යනකොට පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. මොකද ගොඩක් චබි කට්ටියට චුට්ටක් ඕපන් එක ගොඩක් ලොකුවට ගන්නෙ නෑ. ගන්න කට්ටියත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ගොඩක් ඩිසයින්ස් කරනකොට ඒ ගැනත් හිතලා බලනවා ෂෝට් ෆ්‍රොක් එකක් කරනකොට. එතකොට මේ කලර්ස් වලින් අපිට පුළුවන් ද ඒ කියන්නේ බොඩි ස්ට්‍රක්චර් එකේ තියෙන අඩුපාඩු වහන්න?
නෝමල් එහෙම දෙවලුත් වෙන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලැක් එක වයිට් එක ගොඩක්ම ගන්න මාඩුයි. සාමාන්‍යයෙන් වෙනස්කම් කරනකොට ඩිසයින්ස් කරනකොට ගොඩක් අපි ඩිසයින් එක වලට බ්ලැක් එක මික්ස් කරගන්නවා ඩිසයින් එකත් එක්ක ඒක අවශ්‍ය කෙනාගේ විදිය බලලා. එතකොට දිලින මේ වගේ ෂෝට් ඩ්‍රෙසස් රේන්ජ් එකක් තියනවාද අපිට එකේ කෙනෙක් ගියොත් තෝරගන්න? ඔව්, ඩිසයින් රේන්ජ් එකක් වෙනමම තියෙනවා. ඇන්ඩ් අපේ දැනට ඩිසයින්ස් 250කට අධික ඩිසයින්ස් ප්‍රමාණයක් තියෙනවා. වෙනම තෝරගෙන ෆැබ්‍රික් එක සිලෙක්ට් කරගෙන කස්ටමයිස් කරගන්න විස්කෝස් එකෙත් අපි එක එක රේන්ජස් වලට වෙනස් වෙනවා ෆැබ්‍රික් එක. එතකොට සාමාන්‍යයෙන් 40s එක ගත්තොත් ඔයිට වඩා පොඩ්ඩක් තික් එක වැඩි, 30s එක ගත්තොත් ඔය වගේ ඔය ෆැබ්‍රික් එක කරලා තියෙන්නේ 30s එකෙන් විස්කෝස් 30s එකෙන්. එතකොට ඒ වගේ අපි විස්කෝස් එකෙත් එක එක රේන්ජස් වලට යනවා. ෆැබ්‍රික් ගත්තොත් සාමාන්‍යයෙන් විස්කෝස් කියන්නේ ගොඩක්ම ෆේමස්, ඒ කියන්නේ ලංකාවේ ඩිසයින් කරන්න ගත්තත්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඩිසයින් එකක් කරන්න හරිම ලේසි ෆැබ්‍රික් එකක් විස්කෝස් කියන්නේ. ඒකේ ප්ලේන් කලර්ස් හෝ ඩිසයින් ඕන දෙයක් අපිට ඒක ඩිසයින් එක හදලා ගන්න පුළුවන් විස්කෝස් ෆැබ්‍රික් එකකින්. ඉතින් මම මතක් කරේ ඕකේ ෆැබ්‍රික් වල යන කැටගරිස් රේන්ජ් එක. ඉතින් ඒ වගේ තමයි විස්කෝස් එකේ ෆැබ්‍රික් එක මූව් වෙන්නේ. විස්කෝස් එක සාමාන්‍යයෙන් විස්කෝස් එකේ තව සොෆ්ට් විස්කෝස් කියලා එකක් තියෙනවා. ඒක ඔයරත් වඩා එකට හරිම සනීපයි. ඉතින් ඒකත් එක්ක ගොඩක් අපේ කස්ටමර්ස්ලා විස්කෝස් වලට නම්බුරුතාවයක් තියෙනවා විස්කෝස් ඇඳුම් මිලදී ගන්න. එතකොට දිල්ලින මේ ඩ්‍රෙස් එකේ තව කලර්ස් අපිට ගන්න පුළුවන්ද අපිට එකට આવොත්? ඔව්, ඔය ඩ්‍රෙස් එකේම ඕකේ ඩිසයින් එක ඕකේම කලර්ස් වෙනස් වෙන රේන්ජස් තව ඕකේම 10ක් විතර තියෙනවා. එතකොට ඔය ඩිසයින් එකම කරගන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් වෙන ඩිසයින් එකකට යන්න. එක්ක ඔයගොල්ලෝ හිතේ තියෙන ඩිසයින් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ අපි ගාව තියෙන වෙන ඩිසයින් එකක් ෆැබ්‍රික් එක මික්ස් කරගන්න වෙන්න පුළුවන්. ඒ විදිහට කරගන්න පුළුවන්. දිනින දැන් මේ වගේ ඇඳුමක් අපි සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේක දැකලා මම මේ වගේ එකක් මහ ගන්නවා කියලා. එතකොට මොනවද දෙන්න තියෙන ඇඩ්වයිසස්? මේ ෆැබ්‍රික් ගැන කොච්චර ෆැබ්‍රික්ස් ප්‍රමාණයක් යූස් කරනවද? අපි ෆැබ්‍රික් පැත්තෙන් හිතනකොට ඩිසයින් එක පැත්තක තියලා ෆැබ්‍රික් එක තෝරගන්නකොට මං කිව්ව කරුණු තමයි අනිවාර්යයෙන්ම ඒකට ඉන්වෝල් වෙන්න ඕනේ. මොකද එතනට අපි මේ විදිහට මැදිහත් වෙලා ඒක තෝරගත්තේ නැති වුණොත් එහෙම අපි කරන මහන්සියෙන් වැඩක් වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට අපේ ඩිසයින් එක එන්නේ නැහැ. ඉතින් ඒකින්ද විස්කෝස් තෝරගන්නකොට විශේෂයෙන්ම හොඳ විදිහට ෆැබ්‍රික් එක තෝරගෙන තමන්ගේ ඩිසයින් එක කරගන්න පුළුවන්. හරි, අපි දැන් ලෑස්ති වෙන්නේ ආයෙ බ්‍රේක් එකට යන්න. බ්‍රේක් එකට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න ඕනේ අපේ ත්‍රිංග TV සුපර් ඇප් එක ගැන. ඉතින් ඔයගලන්ට තියෙන ස්මාර්ට්ෆෝන් එකක් නම්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නම් ඔයගලන්ට පුළුවන් Play Store එකට ගිහිල්ලා අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයගලන්ට තියෙන iPhone එකක් නම් ඔයගලන්ට පුළුවන් App Store එකෙන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම www.tvtv.com කියන අපේ වෙබ්සයිට් එකෙන් ඔයගලන්ට පුළුවන් අතපස් වෙච්ච හැම වැඩසටහනක්ම ආපහු බලන්න. හරි, අපි දැන් එහෙනම් බ්‍රේක් එකට යමු. ආපහු එන්න ලස්සන ඩිසයින් එකක් කරමු. බ්‍රේකිගේ පස්සේ අපි දැන් එකතු වෙලා ඉන්නේ ආයේ ෆැෂන් ඔෆ් ෆැෂන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් මම දැන් ඇඳගෙන ඉන්නේ වෙනස්ම විදිහ ඇඳුමක්. මේක ලේස් ඇඳුමක්. දිලින මොන වගේ ලේස් රේන්ජ් එකක්ද අප්ලිෆ්ට් වලට ආවත් අපිට බලන්න පුළුවන්? මෙහෙම චතු, අප්ලිෆ්ට් එකේ සාමාන්‍යයෙන් ලේස් ෆැබ්‍රික් එකකින් කරලා තියෙන ඇඳුම්, ඒ කියන්නේ තෝරගෙන, ඒ කියන්නේ ලේස් වලට ඩිසයින්ස් ගොඩක් තියෙනවානේ. එතකොට අපි අප්ලිෆ්ට් එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ සාම්පල් එක විතරයි. එයාට කැමති ඩිසයින් එක ෆැබ්‍රික් එක තෝරගෙන ෆැබ්‍රික් ඩිසයින් එක තෝරගෙන එයාගේ ෆ්‍රොක් ඩිසයින් එක කරගන්න පුළුවන්. ඔය ලේස් එකෙත් සාමාන්‍යයෙන් අපි ඔය ලේස් එකේ ෆැබ්‍රික් එක ගැන කතා කරනවා නම් ලේස් එකෙත් ಜಾති දෙකකට වගේ බෙදෙනවා. එකක් කොටන් එක එනවා, අනිත් එක ඕකෙම සිල්කි එකක් එනවා. එතකොට ඉතින් ගොඩක් දැන් කස්ටමර්ස්ලා පුරුදු වෙලා ඉන්නේ අර කොටන් පැත්තට යන්නනේ ගොඩක්. එතකොට සිල්කි එක තියෙන chances අඩුයි. හැබැයි දෙකේම එකම වගේම තමයි ලස්සන ඩිසයින්ස් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අප්ලිෆ්ට් එකේ ලොකු රේන්ජ් එකක් තියෙනවා ලේස් ඩිසයින්ස් වල. දිලින එතකොට මේ ලේස් ඩිසයින්ස් අපිට මොනවාගේ ෆන්ක්ෂන්ස් වලටද අඳින්න පුළුවන්? චතු මෙහෙමයි, අපිට ලේස් එකක් කියන එක
ඕනම ඩිසයින් එකකට දාලා ඩිසයින් කරගන්න පුළුවන් ෆැබ්‍රික් එකක්. ඔයා හිතනකො normal දැන් ඔය ෆැබ්‍රික් එකේම අපි ගන්නවා විස්කෝස් ප්ලේන් එකක්, ප්ලේන් කලර් එකක්. ඒ ප්ලේන් කලර් එකටම අපිට පුළුවන් ලේස් එකෙන් ඩිසයින් එකක් දාලා ලස්සන ඩිසයින් එකක් කරගන්න. එතකොට ඔයා හිතන්නකො පාටි එකක් normal අපි පන්සල් අඳින්න පාටි එකකට නැත්නම් වෙන වෙන ඕනම ගමනකට ඩිසයින් කරගන්න පුළුවන් ෆැබ්‍රික් එක තමන්ට ඕන විදිහට ලේස් එක දාලා. ඒක තමයි ලේස් වල තියෙන විශේෂත්වය. හරි දිලින. එතකොට මේ වගේ white dress එක කොයි වගේ occasion එකකටද ගැලපෙන්නේ? සාමාන්‍යයෙන් ඔය වගේ white dress එකකට අපි normal හිතන්නකෝ දැන් අපි වෙනම designs කරනවා නම් වෙසක් පොසොන් ඔය වගේ ලං වෙලා designs ගොඩාක් range වෙනවානේ white ඒවා. එතකොට අපි ඒ වගේ කාලේ අල්ලලා තමයි ඔය වගේ white frocks ගොඩක් කරන්නේ. එතකොට ඒ වගේ තමයි යන්නේ ඒ වගේ තැන්වලට. එතකොට මේ වගේ white dress එකක් කෙනෙක්ට හිතුණොත් වෙන මොකක් හරි කියන්නේ මං කියන්නේ අල්ගමික දෙයකට ඇරෙන්න වෙන function එකකට අඳින්න හිතුණොත් පුළුවන් අඳින්න. පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. එතකොට එයාට පුළුවන් normal අපි කරන designs වලින් වෙනස් වෙලා එයාගේ designs එයාට එයාගේ design එකක් හෝ නැත්නම් අපි ගාව තියෙන design එකක් හෝ එයාගේ function එකේ විදිහට එයාට manage කරගන්න පුළුවන් එයාගේ design එක. විශේෂත්වෙම තියෙන්නේ චතු ලේස් වල කලර්ස් ගොඩාක් එනවා. කලර්ස් ලොකු range එකක් එනවා. එතකොට තමන්ගේ හිතේ තියෙන කලර් එක ලොකු ප්‍රශ්නයක් වෙනවා සමහරක් දේවල් වලදී යනකොට අපිට කලර්ස් range හොයා ගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් ඔය ඇඳුමක් ගන්න ගියොත් ඔයගේ ඔළුවේ තියෙන කලර් එක හොයා ගන්න හරිම අමාරුයි. But ලේස් වල වෙලා තියෙන්නේ ලේස් එකේ එහෙම නැහැ. ලේස් එකේ කලර් range එකක් තියෙනවා ඕන විදිහකට බලලා අප්ලිෆ්ට් එකට ආවොත් ගන්න පුළුවන්. දිනින මේ වගේ ලේස් ෆැබ්‍රික් වලින් අපිට මොන වගේ ඩිසයින්ස් වලටද යන්න පුළුවන්? ඔව් චතු මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි දැන් ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ගොඩක්ම ලේස් ඩිසයින්ස් යනකොට හරිම සිම්පල් ඩිසයින්ස් වලට යන්නේ. දැන් ඔයාව යඳන්ගෙන ෆ්‍රොක් එක ගත්තොත් එමුක හරිම සිම්පල් ඩිසයින් එකක්. එතකොට අර ලොකු ඩිසයින්ස් වලට යනවට වඩා දැන් ගොඩක් අපේ ලංකාවේ යන ළමයි පුරුදු වෙලා ඉන්නවා ගොඩක්ම සිම්පල් ලේස් වලින් කරන ගොඩක්ම සිම්පල් ඩිසයින්ස් වලට යන්න. එතකොට ඒකත් එක්ක ඒකෙත් ගොඩක් කොටන් එකකට තමයි ගොඩක්ම දැන් සිල්කි එකට වඩා කොටන් එකට තමයි ගොඩක්ම කොටන් ලේස් එකට තමයි ගොඩක්ම අද හැදිලා තියෙන්නේ අපේ කස්ටමර් බේස් එක. එතකොට මේ ලේස් වලින් කරපු ෂෝට් ඩ්‍රෙස්ස් තියෙනවද අප්ලිෆ්ට් එකකින් ගන්න? ඔව් ඔව් මම ඔයාලට කලින් කිව්වා වගේ චතු අපි ගාව තියෙන ලේස් රේන්ජ් එකේ ෂෝට් ෆ්‍රොක් එකේ ඉඳන් ලොง ෆ්‍රොක් එක වෙනකන් තියෙනවා. එතකොට අර අපි ගොඩක් අර එතන අපි ඩිසයින්ස් අපි අරගන්න තියන්නේ නැත්තේ ඔය ඕකේ තියෙන ඩිසයින් එකත් එක්ක. දැන් ඔයාට ওই ඩිසයින් එක ඕකේ කියන්නකො ඔයා ওই ඩිසයින් එක ඕකේ. තව කෙනෙක් කියනවා ওই ඩිසයින් එක එයාට ආස නැහැ. එයා කැමති වෙන ඩිසයින් එකකට ওই ෆැබ්‍රික් එකෙන් කරන්න. එතකොට එයාට chance එක තියෙනවා දවස් දෙකක් වගේ ඇතුළත එයාගේ ෆ්‍රොක් එක finish කරගන්න. ඒක තමයි අර අපි ගොඩක් short frock long frock ඔක්කොම වෙන් කරලා තියලා තියෙන්නේ. ඉතින් ඕකෙත් මේ short frock එක ලස්සනයි. එතකොට දෙන්නේ දැන් ඩිසයිනර්ස් ගොඩක් ඉන්නවා. අපිට ඇඳුමක් කරගන්න කියලා. ඒගොල්ලෝ අතරින් අප්ලිෆ්ට් එක කොහොමද වෙනස් වෙන්නේ? අප්ලිෆ්ට් එක වෙනස් වෙන්නේ අපි ගාවට ආවොත් තමන්ගේ අතේ තියෙන බජට් එකට තමන්ට පුළුවන් විදියට තමන් හිතේ තියෙන දේ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් හැමදේම ගත්තොත් මිල අධිකයිනේ. ඒකෙන් ස්ටෙප් එකකින් ස්ටෙප් එකක් අපි ඉස්සරහට තියන්නේ ඒ දේෙන්. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩිසයින්ස් අපි ගාගේ අපේ ඩිසයින් එකක් කරගන්න ලොකු බජට් එකක් ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි අපි වෙනස් වෙන්නේ. හරි. අපි දැන් ප්‍රෝග්‍රෑම් එකේ end එකට ඇවිත් තියෙන්නේ. Thank you Dilina අද අපිත් එක්ක එකතු වුණාට. හරි මම ඉක්මනට මතක් කරන්නම් අපේ ඇප් එක ගැන. ඔයගොල්ලෝ ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් නම් Android ෆෝන් එකක් නම් ඔයගොල්ලන්ට පුළුවන් Play Store එකට ගිහිල්ලා Dilina TV Super App එක download කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට තියෙන iPhone එකක් නම් ඔයගොල්ලන්ට පුළුවන් App Store එකට ගිහිල්ලා අපේ ඇප් එක download කරගන්න. ඒ වගේම www.trivindatv.com කියන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මිස් වෙච්ච හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ආයෙත් බලන්න. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකේ end එකට. ඊළඟ දවසේ ලස්සන ඩිසයින්ස් ටිකක් අරගෙන මම එන්නම් ඔයගොල්ලන්ගේ ගෙදරට.
කරනවා.